ඔබට ඔබේ තරුණ ජීවිතයේ වැටිපුරම අවශ්‍ය මොකක්ද? ඇතුළන්ත ප්‍රීතිය නෙවෙයිද? හිතේ සාමය නෙවෙයිද? ඒදී ඔබට ලැබිලාද? ඉතින් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෑතකදී තරුණෙක් මාත් එක්ක කියනවා, "ෆාදර්, මම මගේ ජොබ් එක පටන් ගන්නදී මම ප්ලෑන් කරා මම අවුරුදු 3ක් ඇතුළත කොහොම හරි එක්සිකියුටිව් ලෙවල් එකට යනවා කියලා. ෆාදර් මම අවුරුදු 2කින් එතනට යනවා. ෆාදර් ඒත් මම බලාපොරොත්තු වුණු ප්‍රීතිය මට තාම ලැබිලා නැහැ. මොකක්ද අඩුවක් තියෙනවා ජීවිතේ?" සෞඛ්‍යනෝ ෆාදර් මම රිලේෂන්ෂිප් එකක ඉන්නේ ගර්ල් කෙනෙක් එක්ක. ඒ තුලවත් මට පූර්ණ සතුටක් නැහැ ෆාදර්. මම අලුත් එක වීකෙන්ඩ්ස් වල එන්ජොයි කරන්න ඩ්‍රින්ක් එකක් ගන්න පුරුද්දක ඉන්නවා. දැන් ඒක ඇඩික්ෂන් එකක් බවටත් පත් වෙලා තියෙනවා. ෆාදර් මේක තුලවත් මට සතුට නැහැ. මොකක්ද හිස්තනක් ජීවිතය තුල තියෙනවා? අපි ගොඩ දෙන ගැන්දකීම මේක. හිස්තනක් තුල ජීවත් වෙන්නේ. එහෙනම් බලන්න වෙනවා මේ ඇතුළත ප්‍රීතිය හරියටම ලැබෙන තැන කොතනද කියලා. මේ ඇතුළත ප්‍රීතිය පූර්ණ ප්‍රීති දෙන්නම් කියලා කියපු කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ජුවන් 15:11 කියනවා, "මේ දේවල් මම ඔබට ප්‍රකාශ කළේ මගේ ප්‍රීතිය ඔබට ලැබෙන පිණිසත්, ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසත්." උන්වහන්සේ ජුවන් 16:24 කියනවා, "ඉල්ලන්න ඔබට දෙනු ලැබේ, මෙසේ ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වන්නේය." පූර්ණ ප්‍රීතිය උන්වහන්සේ දෙන්නම් කියලා පොරොන්දුවක් දීලා තියෙනවා. ඒත් අපිට නැති වෙලා තියන්නේ ඇයි? අපි උන්වහන්සේ තුල හොයන්නේ නැහැනේ. අපි සම්බන්ධකම් තුල, ඇබ්බැහිකම් තුල, ලෞකික දේවල් තුල, නිදහස තුල මේ ප්‍රීතිය හොය 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 යනවා. හැබැයි ඒ ඔක්කොම හරි තැන් නෙමේ, වැරදි තැන්. පූර්ණ ප්‍රීතිය නැති තැන්. ඒ නිසා අපිට ලැබෙන්නේ නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ හරි තැන ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිය හොයන ජනතාවක් වෙන්න ඕනේ. එතන හෙව්වොත් ඒ ප්‍රීතිය ලැබෙනවා, ලැබෙනවමයි. හොඳම උදාහරණේ තමයි අගස්තුතුනි මුනිතුමා. තරුණයෙක් ඉදිරි උන්වහන්සේ විවිධාකාර තැන්වල ප්‍රීති හොයපු කෙනෙක්. වැරදි සම්බන්ධකම් තුළ, මානසික තෘෂ්ණා තුළ, වැරදි ගැන්වීම් කරලා ඒ ලැබෙන ප්‍රසිද්ධිය තුළ ඔහු සතුට හොය 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 අයාලේ ගමනක් ගියා. නමුත් ඔහුට සතුට කියන දේ ලැබුණ නැහැ. ඔහු කලකිරලා එපා වෙලා දුක්ඛිත ජීවිතයක් ගත කළේ. ඔහුගේ මේ අසරණකම, ඔහුගේ ඒ හිස්කම දැකපු ඔහුගේ අම්මා මොනිකා මුනිශ්වරිය කිව්වා, "පුතේ, දෙවියන්ට සම්බන්ධ වෙන්න මගේ රත්තරන් පුතේ." ඇයි තවදුරටත් කිව්වා, "ඔයා අධ්‍යාපනයට දක්ෂයිනි, කියවන්න දක්ෂයිනි. සුදු බයිබලයවත් කියවන්න, සවිනවහන්සේ ගැන දැනගන්න." නමුත් ඔහු නෙමේ ඒකට අවධානය දුන්නේ. දවසක් ඔහු මිත්‍රයෙක් ගෙදර ඉද්දී ඔහු එපා වීම තුළ මිදුල්ලේ පොඩ්ඩක් ගිමන් හරින්න යනව ගහක් යට. එහෙම ඉද්දී ඔහුගේ ජීවිතයේ ප්‍රාතිහාර්යාත්මක සිද්ධියක් සිද්ධ වෙනවා. ඔහුට එකපාරට කුඩා දරුවෙක්ගේ හඬකින් ඇහෙනවා, "ඒ අරගෙන කියවන්න" කියලා. ඔහු වටපිට බලනවා, ළමයිව සෙල්ලම් කරනවා දවට කියලා. ආයමත් අර සද්ද ඇහෙනවා, "ඒ අරගෙන කියවන්න." ඔහුට මතක් වෙනවා, මේ ස්වාමීන් වහන්සේ අර අම්මා කියන්න කියවන්න කියපු පොත කියවන්න තමයි මේ කියවන්නේ. කියන්නේ සුදු බයිබලයි මං කිය යුතු වෙන්නේ කියලා ඔහුට දැනෙනවා. ඔහු වහාම ගිහිල්ලා අර අම්මා කියවන්න කියලා පෙරෙත්ත කරපු සුදු බයිබලය අරන් කියවන්න පටන් ගන්නවා. පෙරලෙනකොට මොකද්ද පෙරලෙන පිටුව? පෙරලෙන තැන තමයි රෝම ලිපියේ 13 පරිච්ඡේදයේ 13:14 වගන්ති. මොකද තියෙන්නේ? "මදු පානෝත්සව වලින්ද, සල්ලාල කමින්ද, කාම තෘෂ්ණාවෙන්ද වළකින්න ස්වාමින් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න." ඔහු හොය හොය හිටපු ප්‍රශ්නෙට උත්තරේම ඔහුට ලැබෙනවා. ඔහු සතුට හොයපු තැන්වල සතුට හොයන්න නවත්තලා ස්වාමින් වහන්සේ තුල සතුට හොයන්න කියලා උන්වහන්සේ දිව්‍යමය අනාවරණයක් කරනවා. මේ වචනේ ඔහු දකිද්දී ඔහුගේ ඇස්වල කඳුළු. මේ ස්වාමින් වහන්සේම කරපු අනාවරණයක් නේද කියන දේ ඔහුට දැනෙන්න පටන් ගන්නවා. සහ ඔහු හොය හොය හිටපු තැන්වල සතුට හොයන එක නවත්තලා ස්වාමීන් වහන්සේ ළඟ නතර වෙන්න තීරණයක් ගන්නවා. උන්වහන්සේට කාලය දෙන්න පටන් ගන්නවා. ඔහුගේ ජීවිතේ ඔහු හොයපු පූර්ණ ප්‍රීතිය ලැබෙනවා. ඔහු ඊට පස්සේ ලියනවා Confessions of St. Augustine කියන පොත. ඔහුගේ පාපොච්චාරණය කියන පොත. ඒ පොතේ ඔහු විග්‍රහ කරනවා ඔහු ලබන ප්‍රීති අත්දැකීමේ සුන්දරකම. ඔහු තැනක කියනවා ඒ පොතේ, "සමිඳුනි, ඔබ තුල සැතපෙන තුරු මගේ හදවත අවිවේකයි." මොකද්ද කියන්නේ? ඔබ තුල සැතපුණාම තමයි මට පූර්ණ ප්‍රීතිය ලැබෙන්නේ. ඒකයි ඔහු කියන්නේ. තවදුරටත් ඔහු කියනවා, "ප්‍රීතිමත් ජීවිතය යනු සමිඳුනි ඔබ තුල දිව්‍ය ගෙවීමයි." ඔහු තවදුරටත් කියනවා, "ඔබ හැර වෙන කොහේ පූර්ණ ප්‍රීතිය ලැබීමට හැකිද සමිඳුනි? පූර්ණ ප්‍රීතිය තියෙන ස්වාමීන් වහන්සේ තුල පමණයි" කියන දේ ඔහු ආදරබරව මේ පොතේ ප්‍රකාශ කරනවා. දැනුවත් වෙන්න, මේ පූර්ණ ප්‍රීතිය අගස්තුතුනි මුනිතුමාට විතරක් නෙවෙයි, ඔබට මටත් ලබන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ තුල පමණයි. වෙන වෙන පුද්ගලයෝ තුළ, දේවල් තුළ, හැබ්බැහිකම් තුළ, ද්‍රව්‍යමය දේවල් තුළ නෙවෙයි, ස්වාමීන් වහන්සේ තුළ විතරයි පූර්ණ ප්‍රීතිය තියෙන්නේ. අනිත් හැම තැනම ලැබෙන අංශභාග ප්‍රීතියක් ස්වාමීන් වහන්සේ තුළ පූර්ණ ප්‍රීතිය.
ඒක ලබන්න නම් අපි අගෝස්තුතුමා කළපු දේ පසුව කරපු දේ කරන්න වෙනවා. මොකක්ද? වෙන වෙන තැන්වල ප්‍රීතිය හොයන එක නවත්තලා ස්වාමින් වහන්සේ ළඟ නතර වෙලා ප්‍රීතිය සෙවිය යුතුම වෙනවා. හෙව්වොත් ඒක ලැබෙනවා. බුදුහාසේ කියනවා මාතුලේ ප්‍රීතිය ලැබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වැදගත්ම දේ මේ ඇතුළත ප්‍රීතිය වෙන නිසා. ඒක නොලැබෙන තැන්වල ඒක හොයන්න නැතුව ස්වාමින් වහන්සේ ළඟ නතර වෙලා ඒ ප්‍රීතිය හොයමු. ඒ ප්‍රීතිය අරුමේ අත්දකිමු. ජෙස්පීටයි.